ආයුබෝවන් ඔබ මෙතෙන් සිට එකතු වන්නේ ජාතික රූපවාහිනී දිවා පුවත්කාශය සමගින් මම සංජීවනී නවලගේ පළමුවෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව දිවයිනට තවත් ෆයිසර්ින්නත් මාත්‍රා 76,050ක් දිවයිනට කොරෝනා සමග ජීවත් වීමට ජනතාව ඉගෙන ගත යුතු බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි රිචඩ් බදූදීන් මහතා බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ඉන්දියාවේ සිට යේ බන්ධම රාත්‍රී මෙරටට පැමිණියා මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් ඉන්නත් මාත්‍රා 76,050ක් අද අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා එන්නත් ඔකේ රැගත් කටාර් ගුවන් සේවයට අයත් QR 668 ගුවන් යානය අද අලුයම 2:15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලට ළඟා වුණා. එන්නත් ඔකේ අධිශීතාගාරවල තැන්පත් කිරීම සඳහා නාරාහම්පිට පිහිටි ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් මේ මාස අවසන් වන විට මෙරට ලබා දීමට නියමිත බවයි. ඒ අනුව හෙට මෙරට සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනක් රැගෙන ඒමට නියමිත බවද මෙරට චීන තානාපති කාර්යාලයේ පවසනවා. මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 1,77,61,535ක් ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 890 දෙනෙක්. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 87 දෙනෙක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 6,849 දෙනෙකුට සහ එහි දෙවැනි මාත්‍රාව 14,110 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් සංඛ්‍යාව 12ක්. එහි දෙවැනි මාත්‍රාව 180 දෙනෙකුට ලබා දී තිබෙනවා. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 15 දෙනෙක් සහ දෙවැනි මාත්‍රාව 30,274 දෙනෙක් ඊයේ ලබා ගත්තා. ඉකුත් දින හත තුළ මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 11,94,964. එන්නත් මාත්‍රා 52,417ක් ඊයේ ලබා දී තිබෙනවා. අපි 30 වෙනිදා නැවත නිරෝධාන ඇදිරි නීති අවසන් වෙන පැයේ අපිට කියන්න පුළුවන් කමක් ලැබුණා. අපේ රටේ පුරවැසියන්ගෙන් වයස 60ට වැඩි සිල්ම දෙනා එන්නත් කරන්නට අපි ලක් කළ දිනවයි කියලා. ඒක තමයි මේ මායයට දෙන්න තියෙන එකම උත්තරේ. මිත්‍යාවන් පිටිපස්සේ ගිහිල්ලා මේකට උත්තරයක් හොයන්න බෑ. පැණි බීලා මේකට උත්තර හම්බෙන්නේ නෑ. මුන්ටි ගංගාවල නෙමෙයි බෝකු ගානේ දැම්මත් මේකට උත්තර හොයන්න බෑ. උත්තරේ තියෙන්නේ විද්‍යාත්මක උත්තරයක්. එක එන්නත එක අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ වෛද්‍යකම සෞඛ්‍ය සම්බන්ධකම ඇතුළේ විතරයි මේකට පිළිතුරක් තියෙන්නේ. ඒ නිසා මේ කාලේ අපි පළමුවෙන්ම කැප කරන්නට ඕන ජාතිය නිරෝගීභාවය වෙනුවෙන් වසංගත මාර්යාට එරෙහිව. දෙවෙනි කැපකිරීම අපි කරන්න ඕන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. මේක තමයි උතුම්ම කැපකිරීම දෙක මේ යුගයේ අපිට කරන්න තියෙන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 19ක් ආවරණය වෙන පරිදි මධ්‍යස්ථාන 124කදී එන්නත් ලබා දීම අද සිදු කෙරෙනවා. මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා යුද හමුදාව නිරෝධායන ඇඳින් නීති සමයේ ගම්මානවලට ගොස් එන්නත් ලබා දීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද ආරම්භ කෙරුණා. අප වාර්තාකරු සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ස්ථාන 5කදී අද එන්නත්කරණය ක්‍රියාත්මක බවයි. නාවල පිටියේ පස්භාගයේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වෙන ග්‍රාම සේවාව සම 12ක වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා මොඩර්නා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අද මධ්‍යස්ථාන 2කදී සිදු කෙරෙනවා. ඒ නාවල පිටියේ මධ්‍ය මහා විද්‍යාලයේදී සහ අනුරුද්ධ ප්‍රාථමික විද්‍යාලයේදී ඉන්දියාවෙන් නැනුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරට රැගෙනීම සඳහා අගෝස්තු 17 වෙනි දින ත්‍රිකුණාමලයේ වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ඔක්සිජන් ටොන් 40ක් රැගෙන ඊයේ මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට පැමිණ තිබෙනවා. සායනික ඔක්සිජන් මෙරට කඩමින් රැගෙනීමේ ක්‍රියාවලිය සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් නිශාන්ත උලුගේ තන මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ශක්ති නෞකාව රැගෙනින් ලද සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව තවත් සායනික ඔක්සිජන් තොගයක් මෙරට රැගෙනීම සඳහා හෙට ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් වීමට නියමිතයි. COVID-19 රෝගී වැළඳුණු 4,304 දෙනෙක් මෙරටින් ඊයේ හඳුනා ගැනුණා. ඒ මෙතෙක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාත්තීන් සංඛ්‍යාවයි. පූර්ණ සුවය ලැබූ 2,522 දෙනෙකු රෝහල්වලින් ඊයේ පිටව ගියා. දංකොටුව දිසා රෝහලේ ස්ථාපනය කර ඇති කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සේවා පුළුල් කිරීමේ අරමුණින් ප්‍රසංස්කරණය කරන ලද වාටු සංකීර්ණ දෙකක් ඊයේ විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අනුන්දික ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 25ක්. නිරෝධායන ඇඳින් නීතිය කඩ කරන්නන් සොයා දිවෙන පුරා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. සෑම දිස්ත්‍රික්කයක් ආශ්‍රිතවම මාර්ග බාධක හේදවීමට පොලිසිය පීවරගෙන තිබෙනවා. නිරෝධායන ඇඳින් නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් අද උදේ 6:00 න් අවසන් වූ
कोरोना समग्र जीवत्म जनता ऑस्ट्रेलियानु अगमतिवरया पवसनवा ओहु पवसन्ने दिगिन दिगटम रट वसात बीम सार्थक क्रियामार्गयक् नोवन बवयि स्कॉट मोरिसन महता अद माध्य हमुए पवसा सिटी ऑस्ट्रेलिया निशिपारदी एन्नत्करणे पशु रट वसात बीम सीमा करन बवयि मेवन विट ऑस्ट्रेलिया अडक् पमन पूर्ण वशेन निरोधहन एदिरनियदिट लक्कर देमनवा ओहु वेडिदुरुट सदहन कले अनिकुत वायरस आसादन समग जीवत्वन आकारयटम कोरोना वायरस समग जीवत्वीमट जनताव हुरुवियतु बवयि एम क्रमवेदय पेरसिटम सलसुम करतिवु बवयि ओहु पवसन्ने ऑस्ट्रेलिया वे न्यू साउथ वेल्स प्रांतीय प्रधानियाद सदहन करन्ने एन्नत करने निसि परिधि सिदु वहाम प्रांतीय विरुद्ध करन बवयि रट वसत बीम दिगिन दिगटम सिदु कल नोहेक्कक बवयि अवधारणय करन्ने प्रांतीय आसादितयन हमुवीम अवम किरीम सदहा गतहेकि सीलु क्रियामार्ग गन्ना बवत् अवधारणय कर सिटिया नमो दिगिन दिगटम रट वसत बीम सुदुसु नोवन बवयि न्यू साउथ वेल्स प्रांतीय प्रधानियाद पवसन्ने कोरोना वायरस मर्दने किरीमट नवसीलांते गन्ना क्रमवेदय गटलुकारी वी अति बव एरट कोरोना मर्दन एमतिवरया पवसनवा वायरस प्रभेद हमुवीमत समग तम रट वायरस मेडपवत्वीमट भावित करन क्रमवेदय एतरम नोगलपेन बवयि एम अमातिवरया असंधान करन्ने नवसीलांते वायरस पालने सदा युद्धागत क्रमवेदय उये आसादित्या कमु वहम एम प्रदेशीय हो मुल रटम वसत बीमयि केसे वेतात मीट पेर ए सार्थक वद मेवन विट एम क्रमवेदय एतरम सार्थक नोवन बवयि अमातिवरया पवसन्ने नवसीलांतेन एक कोरोना रोगी कमुवीमत समग मुल रटम सतियकट वसा दमुना नमुत मेवन विट नवसीलांते प्रतिकार लबन कोरोना रोगीन संख्याव 72ක් බවට පත්ව දෙමනවා පාසල් 7කින් කොරෝනා රෝගීන් හමු වී ඇති අතර පාසල් දරුවන් දෙවන බවයි සඳහන් වන්නේ ඕක්ලන්ඩ් හි වසත බීමේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් බලතහරින් සඳහන් කරනවා නවසීලන්ත බලතහරින් පවසන්නේ මේ හේතුවෙන් නවසීලන්තය කොරෝනා මර්ධනය සඳහා දැනට භාවිත කරන ක්‍රමවේද ඉදිරියේදී අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවයි ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්තෝලි මහා පෙරහර ඊයේ රාත්‍රී වීදි සංචාරය කෙරුණා මෙවර ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්ුණේ ජනතා සහභාගීත්වයෙන් තොරවයි පසුගිය නවවෙනිදා සිව් මහා දේවාලවල කප් සිටුවීමෙන් මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍ය ආරම්භ කෙරුණා සුද්ධෝදන නරපති කුල මහිමම් බුද්ධාගම මහා පළමුණ කුඹල් පෙරහර වීදි සංචාරය කලින් පසුගිය 13 වෙනිදා පළමු රන්දෝලි පෙරහැර පසුගිය 18 වෙනිදා වීදි සංචාරය කළා. මෙලෙස ඊයේ රාත්‍රී වීදි සංචාරය කළ අවසන් රන්දෝලි මහා පෙරහැරේ සදාහතුක කරඬුව වැඩම කරුන් ලැබුවේ නැදුන්ගමුවේ රාජාහස්තියා. අතරගම වාසනා හස්තියා සහ ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා දැලේ ගමන් කළා. ජනතා සහභාගීත්වයකින් තොරව පෙරහැර පැවැත්වුණද සියලු සංස්කෘතිකාංග පෙරහැරට ඇතුළත් වුණා. අලියතුන් 75කට අධික සංඛ්‍යාවක්ද පෙරහැරේ ගමන් කළා. जनाधिपति
කොටහේ රාජපක්ෂ මැතිතුමාද පෙරහැර නැරඹීමට එක් වුණා. මෙම අවස්ථාවට අයෝමා රාජපක්ෂ මැතිනියද එක්ව සිටියා. දේවාලයන් හි පෙරහරද විචිත්‍රවත් ලෙස වීථි සංචාරය කෙරුණා. असल पेरहर मंगल दिए कपी में चारित्रे अद अलियम पवेत्तुने महावेलिगंगे गेट में तोटेदी नाथ विष्णु कतरगम सह पत्तिनियन शिवमहा देवालयानि दिए कपी में चारित्रे पवेत्तुने पूर्ण सौख्य आरक्षित क्रमवेदयंट अनुवाय दिए कपी में चारित्रे ननतुरु अद सवस पवेत्तुने दहवल पेरहरिन बहाडूर असल मंगल्ले अवसान करेनवा दहवल पेरहरिन अनतुरु मेवर असल पेरहर मंगल्ले सार्थकव निमाकल बवट वन संदेशे देवन निलमेतुमा सह සිව්මහා දේවාලවල බස් නායක නිලමේවරු සහ පිටිසර දේවාලවල බස් නායක නිලමේවරු විසින් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් දැන්වීම අද සවස සිදු කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්සරුවේ දලතා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. දලදා මාලිගාවට පැමිණි ජනාධිපතිතුමා දේවර නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා. ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව දලදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. ආයුමා රාජපක්ෂ මැතිනියද මේ අවස්ථාවට එක් වුණා. කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට සියලු කටයුතු සූදානම්. එම දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා පමණක් බවයි ආර්ථික පුනර්ජීවනයේ හා දරිද්‍රතාවේ තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය දෙනුම් දෙන්නේ. ඒ අනුව රාජ්‍ය සේවකීන්ට විශ්‍රාමිකීන්ට සමෘද්ධි ලාභීන්ට දීමනාව නොලැබෙන අතර වැඩිහිටි සේවස් පූර්ණ ආබාධිත වැනි රජයේ මාසික දීමන ලාභීන්ට මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වණ්ඩාකාරිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීත වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් සුදුසු ක්‍රමවේදයක්කට දේ ගෙවීම කළ යුතු බවයි අදාළ නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධක බලකාය දැනුම් දෙන්නේ. මේ සඳහා අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සූදානම් කර ඇති බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසන්නේ. බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රුෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පොනොත්තාබන බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.
කොළඹ බන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරේ මැගසින් බන්ධනාගාරයට ගොස් තිබෙනවා නේවාසිකීන්ගේ සෞඛ්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීමට. එයන අවස්ථාවේදී ඔහු බෙහෙත් ශාලාවේ අනිකුත් රැඳවියන් සඳහා බෙහෙත් ලබා දෙමින් සිටියේදී එහි පැමිණි රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයා අදාළ වෛද්‍යවරයාට බැනවැදීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් පැමිණිලි කරලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමාටත් පොලිස් ප්‍රතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය ලේකම්තුමා ඇතුළු හැමෝටම. මෙහිදී අදාළ මන්ත්‍රීවරයාට මේ සෞඛ්‍ය හේතු මත ඔහුට එළියෙන් සිටීමට වෛද්‍යවරයා කියලා තියෙනවා. මෙහිදී ඔහුට තරහ ගොස් මේ අවස්ථාවේ අදාළ වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස මර්ධන තර්ජනය කරලා තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කරලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න. ඔහු විසින් මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. कोविड रोग पालने क्रमीन रट इतिरियत गेनियामत रोजे गेनियान वेडपीलिवेल आपस हेरवीमत विपक्षे वुर्तिय समिति की प्याक्दारन उत्साह पराचे कलेतु बाव अमात्य गामनी लोकु के माता पावसनवा ओहो में बाव प्यवसुवे कोलमदी प्यवते श्रीलंका पोदुजन पेरमुने माध्य हमोट अद सहबागी वेमिन कोविड रोग ये पालने करगेनी अनकोट मेक अवुल करन एयन गमम मग सलसुम गहतो नोयन्न अवश्य कटुत्तम मे ओक्कोमाय करन दन अद कथा करन्ने रट लॉकडाउन करा मादी कियला फैक्टरी वहन्न कियला फैक्टरी वहुवत मोकद वेन्नी नुत राजे बहुम प्रवेशमेन एमएम नीति रीति दागेन ए अपनयन कटुत्ते ए विदियतम करन्न कटुत्तु करगेन पारवल हदने कर मोकद मे रटे राज्य सेवे अर्धराज्य सेवे करन वगे पस्कुण पुद्गली कंसे तमंगे पुद्गली रस्सावल कर लोरी ड्राइवर वेन्न पुलवा क्लीनर वेन्न पुलवा वेली अदीन मनुष्य वेन्न पुलवा गल कटन मनुष्य वेन्न पुलवा मेसन बास वेन्न पुलवा ඒ සීල් දෙනාරම ලොක්ඩවුන් එක රස්සාව නැති වෙනවා. ඒ රජයේ බොහොම ප්‍රවේශමෙන් කල්පනා කරනවා ඒ අයගේ රස්සාවත් ආරක්ෂා කරගෙන කොහොමද යන්නේ කියලා. විපක්ෂයයි වෘත්තීය සමිතිය එකතුවා කල්පනා කරන්නේ මේක කඩාකප්පල් කරන්න. ඉතින් ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මේක පිළිබඳව. මේ කියන වෘත්තීය සමිතිය තමයි විරෝධතා ව්‍යාපාර පටන් ගත්තේ. හැබැයි තුමා නිශ්ශබ්ද බලා හිටියා මිසක් ඒ වලට පෞගිය ආණ්ඩුවගේ කඳුළු ගැස් ගන්නවත් බැටන් චාර්ජ් කරන්නවත් හිටියේ නැහැ. ජනාධිපති කන්තෝරුව ගාව රටපුරා ඒවන් මොකද උනේ මේ කොවිඩ් රෝගේ තව තවත් වර්ධනය වෙලා ගිය එක විතරයි අපිට ලොකු සැකයක් ඇති වෙලා තිනෝ මේ වෘත්තීය සමිති කාර්යවද මේ වැඩ කරන්නේ මේ විපක්ෂයේ වැඩ කරන අයද නැත්නම් ජාත්‍යන්තරයේ බලල් අතක් කැටියට මේගොල්ලෝ කටයුතු කරනවාද කියලා මම දැකේ ඊපෙද පත්‍රෙත් තිනෝ විශාල වශයෙන් විදේශ මුදල් හම්බ වෙලා තිනෝ කියලා මේ කටයුත්ත කරන්නේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි කියන්නේ මේ වෙලාවේ මේ රටේ දිනපතා ආදායම් උපදවන ඒ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඉක්මනට මේ සහනය දෙන්න ඕනේ ඔවුන්ව බඩකින්නේ තියලා ඔවුන්ව අසහනයට පත් කරලා ඔවුන්ව පාරට බස්සන්න උත්සාහ දරන මේ විවිධ න්‍යාය පත්‍ර වලට අනුව කටයුතු කරන විවිධ වෘත්තීය සංගම් සහ විවිධ බලවේග වලට එරෙහිව ක්‍රියා කරන ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට 69 ලක්ෂයක් ජනතාව මේ රටේ ඡන්දය දුන්නේ ඒ අදාළ තීන්දුව తీරන ගන්න ඒ තීන්දුව తీරන අරගෙන ඒ අවශ්‍ය කටයුතු කරන්න කියන ඉතාම දැඩි ඉල්ලීම අපි ඔබතුමාගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට කරනවා සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යොදා සාර්ථක එළවලු වස්වැන්නක් ලබා ගැනීමට ලග්ගල ගුරුවෙල ආදර්ශ ගොවිපල සමත්ව දෙමනවා. ඔවුන් පවසන්නේ කාබනික පොහොර යෙදීම තුලින් සාර්ථක අස්වැන්නක් මෙන්ම කෘමි හානිද අවම වී ඇති බවයි. මුරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති යටතේ මෙම ආදර්ශ ගොවිපල ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබෙනවා. මෙහි වගා කටයුතු සඳහා සම්පූර්ණයෙන් යොදා ගැනීමේ කාබනික පොහොරයි. අක්කර භාගයක ආදර්ශ ගෙවතු වගාවේ ස්ථිරමෙන්ම දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන භෝග වර්ග රසක් වගා කර තිබෙනවා. පසුගිය සමයේ කහ වගා කොට විශාල ආදායමක් උපයා ගැනීමට ගොවිපල සමත්ව තිබෙනවා. නව ආදර්ශ ගොවිපලේ කාබනික පොහොර නිෂ්පාදනයේද සාර්ථකව ක්‍රියාත්මකයි. එමෙන්ම පොහොර සකස් කර ගැනීම පිළිබඳ දැනුම ලබා දීමද මෙහිදී සිදු වෙනවා. මෙම ගොවිපලේ තවත් සුවිශේෂී කාර්යයක් වන්නේ ගැඩවිල්ලන් යොදාගෙන පොහොර නිෂ්පාදනයයි. ගව, එළුහා, සත්ව අපද්‍රව්‍ය යොදාගෙන පොහොර නිෂ්පාදනයේද මෙහි සාර්ථකව සිදු කෙරෙනවා. කෘමිනාශක යොදලන්නේ කාබනික විදිහට හදලා තියෙනවා. දැන් මේක බීජ වලට ගන්න තමයි උදානම් කරගෙන ඉන්නේ ගත්තික. කොලයක්වත් කෘමි හානියක් සිද්ධ වෙලා නැහැ. දැන් වගාවක් ගත්තම අපිට වගාවේ හිතකර සත්තු. නමුත් ඒ හිතකර සත්තුන්ගේ ආහාරය තමයි ඔය කෘමියෝ වගේ අපිට වගාවට හානි කරන සත්තු. අපි කෘමිනාශක ගැව්වොත් අපි මේ හිතකර සත්තු ටිකත් මැරෙනවා. අවසාන වෙන්නේ හිතකර සතාගේ බෝවීම අඩුයි අර අහිතකර සතා ආයේ මේකට ඔරොත්තු දෙන විදිහට
විශාල වශයෙන් එනවා රසායනික කෘමිනාශක යොදන්න නැතුව මේ වගා කරනකොට සුභාධර්මයේ වශයෙන්ම මේක පාලනය වෙනවා रात्रि अटट प्रधान सिंगल प्रवृत्ति विकास बलापुर आयु वन